ya bodhuwe gattot therum gathi thun pradhana prashne tama aya titul sadala kiwa wage e mage tanne dhanawade aitihasik karya bar himalaya ke deya marx padang gatta deni padang gann wela marx wade name pinne hithupu bhuwaya jatyantara parimana marx wade bhavitana kiwe ne chamal le nisa kiyanne ada kuda wela me okkoma mahawade stanu wade yo kunch kali bada patra athi sa alutin ettatama gæburu hædærima kavasya dan ada alut parampara wala thiyena hondama wacana thamai oba parana wacana wadak ne sahodaya oba ithihase wacana oba katha wadak ne alut alut lokayak thibena alut loke vidraha karayamu ena alut lokayak ta vidraha karayannata thawama tarkhanukoola vidyathmaka dialect ekak lesa ettatama me karanawa api ithuna marx mayi patthi esa marx wada api adahanne ne marx wade aagamak ne Maksudnya kiamat maga berman, mas, ektero mas di mulu samasta dikaya, eka me ganibu teme, eka wardere berarti, eka loke wikraha kerja ada kama, pada, pada apa dari kritik ramu, mas di mulu ke wikraha, sesi magatto, atikit tawatna kau beri bodo niya ber, eka kama, tarkhan bulu aisyak di mulu kya gupta kasih lagi ber, bidin me beri lagi ber, sesi me goldie dengan apa, arbal dia mas awu tu, eka sih panah kerja ada dekka. Didas ate crisis එකේ වෙලාවේ බර්ලින් නුවර බෝවය කිව්වා නේද කේවන් මාස්ගේ කැපිටල් එක පාප්තුමා කිව්ව අරබුද තේරුම් ගන්න මාස් කැපිටල් එක කියන්නේ ඒ නිසා සහෝදරවරු මම හිතන්නේ මේ යුගය ඇතුලේ මේ සාකච්ඡාව වැදගත් නමුත් පොදුවේ ගත්තොත් කියවීම අධ්‍යයනය සහ ස්ටඩි කිරීම විශේෂයෙන්ම ඒකට මඟ පෙන්වන්න පුළුවන් ව්‍යාපාරයක් සෝවියට් දේශයේ මිදවැටීමත් එක්ක මාක්ස්වාදයේ හමාරයි Sisi neoliberal wadi jayak dharayak kiyala sisi liberal wadi chintayo ganawak kiyuwa nisa man hitanne e kadawetiyo piliwada pawa e loke iwarai samaya loke iwarai ada loke loku wenna ekak nemeyi ada neoliberal wadama dilla thiyenne neoliberal wadi inne roski wage dharmapadakame attara marani arbudika thibenne marana marana ande inne me sada barapadala lesa api hitama නායකත්වයේ අරුමුදක් තිබෙනවා නායකත්වයේ පිළිබඳ විශ්වාසයේ විදිරු තිබෙන්නේ ලෝක පරිමාණ මාක්ස්වාදී නාමක ඉදලාගෙන බරපතල විනාශේ මතවාදී ක්‍රම විනාශේ ඒ සඳහා මග පෙන්වන දසසහස්‍රනා ලෝක පරිමාණ වලත් ජීවිත විනාශ වුණ තාමත් ඔය ඒක ජය ගැනීම අභියෝගය අපි ඉස්සරහට කරා ඒක ලෝකයේ ඇත්ත කිසිමක් තමයි කියන වගේ මේක හරහා විශේෂ මානව සංගතිය මොන දින ඇත්ත ප්‍රශ්නේ පන්ති අරගලේද නිශ්චිත කර ගැනීම අවශ්‍යයි පන්ති අරගලේද මේ මොහොතේ හරිද සමාජවාදය පරිසරයේ ජයග්‍රහණීමේ ප්‍රශ්නද පරිසරයේ ජයග්‍රහණීමේ අවශ්‍ය පන්තිවල පෙරපිට මම හිතනවා මේක පන්ති අරගෙන පරිසරයේ පිළිවෙල ප්‍රශ්නය ඒකව සහසම්බන්ධයක් තිබෙන එකක්ද මේ අරමුදේ මූලික වාග් කියන්න ඕන ධනපති ක්‍රමේ ගෝලීය ධනවාද මේක අලුතින් උත්පත්ති ලැබු දෙයක් නෙවෙයි මෙන්න මේ මේස මේ සාකච්ඡා වර්ණනය වෘත්ත දෙකක් කියලා මම මගේ අදහස් ඉදිරිපත් කරනවා මිනිස් සමාජය
අර පෙරදිග විදිහට නැත්නම් කොමියුනිස්ට්වාදී විදිහට සමාජවාදී විදිහට සංවිධානය කරගෙන. ඒතර ඒක වෙන මතක් ගන්න ඕන මොකක්ද ඒක කියන එක. අනිත් එක තමයි මේ ලිබරල්වාදී ආගාරයට ධනේශ්වර ආගාරයට ඒක සංවිධානය කරගෙන. ওই දෙක අතර තමයි අර වෙලෙදී පහුගිය අවුරුදු 100 ඇතුළේ. අත්ත වශයෙන්. කෙටිම ගන්න. එතකොට ඒකින්ද දුක දෙක අතර මාර්ගයක් ගියා. ඉතින් අර වෙලෙදී එක බිඳුවට මේ පැහැදිලි. කොමියුනිස්ට්වාදී බිඳුවට හැබැයි කිසි කෙනෙකුට තර්ක කරන්න බෑ කොමියුනිස්ට්වාදී බිඳුවට ඒක තිබුණේ ඒක තිබුණේ දුර්වලතාවය නිසා කියන්නේ. ඒක දින අසාර්ථකම නිසා. මොකද ධනවාදීන්ට අවුරුදු 400ක් තියෙනවා. කොමියුනිස්ට්වාදීන්ට අවුරුදු පරම්පරා 3යි. නම් 30 ගණන් වලින් නම් බැලුවොත් ඇත්ත වශයෙන්ම පරම්පරා දෙකමාරක් විතර දිගිය 3ක් විතර වෙනවා. ඒතොර ඒක පරිණතභාවයට පත් සමාජයක් දෙන්නේ. ඒක තව වර්ධනය වෙමින් තමන්ගේ ගතිගුණ ප්‍රකට කරමින් වර්ධනය වෙන සමාජය. ඒතොර අපිට ඒකට විනිශ්චයකට එන්න බෑ තාම. කිසි කෙනෙකුට විනිශ්චයකට එන්න මම කියන්නේ මේ මාස්ගේ පුතේ දින කොමිස්වාදියා නෙමෙයි මේ ප්‍රායෝගිකව තිබිච්ච එකක් ගැන මම කිව්වේ ඒක. නමුත් ඒක බිඳවැටුවා. ඒක බිඳවැටුවා. ඒකට හේතුව අපි දැන් සිසිල් නිත්‍ය අර්ගිය 27 වසරේ වුණා කොමලන්ට වතන්දරේ මේක විශාල ගැප්. ඒ කියන්නේ අර විශ්වවිද්‍යාලන්නේ කිව්වා මෙන්න මෙහෙම දෙයක්. මේ ධනවාදය හා කොමිස්වාදී මේ සමාජවාදය හා ධනවාදය අතර පහුගිය සියවසේ සිදුවෙච්ච මේ අරගලයේ ධනවාදය ජයග්‍රහණය කළද නැත්නම් ලිබරල්වාදය ජයග්‍රහණය කොමියුනිස්ට්වාදය පරාජය වුණා කියන එක නෙමෙයි සත්‍ය. සත්‍ය වෙන්නේ ධනවාදය විසින් කොමියුනිස්ට්වාදය පරාජය කිරීම සඳහා භාවිත කරන ලද ටෙක්නික්ස්. එහෙම නැත්නම් අර විවිධ ක්‍රම උදාහරණ මාධ්‍ය මනෝවිද්‍යාව සිසිල් යුද්ධය වලින් ගියම විවිධාකාරී ක්‍රම මෙන්න මේ මෙන්න මේක එකකින් අදහස් වෙන්නේ ක්‍රමිය හොඳ නැහැ කියන්නේ. අදහස් වෙන්නේ දැන් දෙන්නේ ගහ ගන්න පුළුවන්. දැන් නැත්නම් දෙන්න කොහොමද කියන්නේ? හැබැයි පාවිච්චි කරන ශිල්පී කරනවා නම් ඉතින් කියන්නේ හරි කරන්නේ. දැන් මෙතන උනේ එහෙම මේ දෙකකට සංසන්දි කරන්න අමාරුයි. ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙකම භාවිතයේ දෙකම ස්වභාවිකයි අද වෙනවා. ඒ කියන්නේ තිබුණ ධනවාදයක් තිබුණා වුදු ගන්නක් එහෙම සමාජවාදී තුනේ. හැබැයි සමාජවාදී ජීවන ක්‍රමයේ පුද්ගලයන් බිහිවෙන ආව පුද්ගලයන්. අර වෙනවා. පරිසරයක් හැදුණා. රාජ්‍ය ගොඩ නැගුණා. අධ්‍යාපනය ගොඩ නැගුණා. හැබැයි අවසාන විනිශ්චයක් දෙන්න බෑ ධනවාද. දැන් ධනවාදට විනිශ්චය දෙන්න පුළුවන්. දැන් මොකද ධනවාදයේ කරන්න පුළුවන්? මිනිස්යාවෙන්නේ රාජ්‍ය වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් මේ කරන්න පුළුවන් උපරිම දේ තමයි ධනවාදය කරලා තියෙන්නේ. දැන් එයාට ඉතින් යන්න බැරි කොහොමද වෙන්නේ? ඒක ප්‍රශ්නේ ඒක ඇතුළම තියෙනවනේ. දැන් අපිට කියලා මොකද ගන්න ගත්තා? ඒක ප්‍රශ්නේ. තදින් සමාජවාදෙ හිම කච්චිනවා කරන්න බෑ කියන එකයි අපි අදහස්. කොමිස්වාද එහෙම නැහැ. මොකද ඒක ළමා කාලේම විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ අනිත් කවක් නෙවෙයි. ඒකයි කියන්නේ. ඒක දෙවි ලෝක දෙක තමයි කියලා. අන්න දෙකම අමු දෙයි. ඒ කියන්නේ තමයි දැන් මේ අපි මේ නන්දත්තාර විතරක් එක විතර. එහෙනම් පරිණාමී ලයින් එක කොන්න ඕක. එහෙනම් මේක එක පරිණාමී ක්‍රයිසිස් එකක් මේදී. මේ සමා මානව වර්ගයා ඉදිරියට කොහොමද පරිණාමය කරන්නේ? අර කිව්වේ ඩාවින් කිව්වනේ සත්ත්ව පරිණාමය වයි මේ ජීව පරිණාමය කරන මේ සමාජ පරිණාමයක් තියෙනවානේ. මේ සමාජ පරිණාමයේදී මේ ලයින් දෙකක් තමයි මතුවේ. වෙනදක් අපිට හම්බුනේ නැහැ කොහොමද? අනිත් ඒවා අපි අරගෙන මත වෙන පටන් ගන්න ගොඩ ගොඩ ආවේ නැහැ නේද? ඒ කියන්නේ උපුරු කතා ගන්න බෑ අපිට. අප්‍රිකාවේ එහෙම තමයි ඕන තරම් තියෙන පුළුවන්. හැබැයි ගෝලීය ක්‍රම දෙකක් තියෙනවා. මනුස්ස ජීවිතය සංවිධානය. මනුස්සයා අනාවේදී වීමයි. වර්ධනය නෙමෙයි. ඒ තමයි අපි දැන් අපි මුණ බලලා තින්නේ අර ඇකඩමික් ක්‍රයිසිස් එක, පොලිටිකල් ක්‍රයිසිස් එක, රයිට් එකත් එක්කම තියෙන ප්‍රධානම අරමුණ තමයි මේ ඉවොලුෂනරි ක්‍රයිසිස්. පරිණාමීය අර්ථය. ඒ කියන්නේ සෝෂියල් සමාජ පරිණාමය අර්ථය.